ඉංගලන්තය කිව්වාම පන්දුව මාරු කරා, ඇයි ලංකාව කිව්වාම පන්දුව මාරු කරේ නැත්තේ? ඔව්, අපි දන්නවා ඊට පස්සේදී පැවැත්වුණා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉංගලන්ත කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරගයේ හතරවෙනි දවසේදී ඉංගලන්ත කණ්ඩායමට හැකියාවක් ලැබුණා මේ තරගයේ ජයග්‍රහණය කරන්න. කඩලු පහක ජයග්‍රහණයක්. නමුත් අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම සුද ෆයිට් එකක් ලබා දුන්නා දෙවෙනි ඉනිමේදී. තව ලකුණු 100ක් වගේ තිබ්බනම් අපිට තව ලොකු ගේමක් දෙන්න තිබ්බදී මේක ගැන ඉංගලන්තේ මාධ්‍ය වුණත් කතා කරලා තිබ්බා. මේ පළවෙනි පාට තමයි ඉංගලන්තයට මේ වගේ කන්ටෙස්ට් එකක්, භයානක කන්ටෙස්ට් එකක් හම්බ වෙන්නේ මේ සමයේදී. මොකද වෙනත් කිසිම කණ්ඩායමකට හරියට ඉංගලන්තත් එක්ක ක්‍රීඩා ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව ඉතාම හොඳ ෆයිට් එකක් ලබා දුන්නා. අනිවාර්යයෙන්ම ඊළඟ තරගයේදී බය වෙන්න ඕනි කියන එක ඒකළු කියලා තියෙනවා. ඒ වගේම තමයි මම කලින් කතා කරා වගේම අර බේස්බෝල් ඉරාකයේදී මේ තරගයේ තමයි අඩුම පන්දු ගානක් බවුන්ඩරි එකට ගිහිලා තිබුණේ. මොකද බේස්බෝල් වලදී ගොඩාක් ඒකළු කරන්නේ ඇටැකින් ක්‍රිකට් එකක් ක්‍රීඩා ගන්න එක. ඒතරො හතරේ පරවල හය පරවල තමයි වැඩියෙන්ම ගහන්න. ඒ වගේම අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි මෙතන කියලා තිබ්බා මේ එන්ටයර් මැච් එකේම 5.1% වගේ තමයි බවුන්ඩරිස් වලට ගියේ කියලා යොමු කර පන්දු වලින්. ඒක තමයි බේස්බෝල් ඉරගේ අඩුම පර්සන්ටේජ් එකක් බෝල්ස් බවුන්ඩරි එකට ගියේ කියන එක කියුණා. එතකොට අපි ගොඩාක් කතා කරා මේ පන්දුව චේන්ජ් කරපෙක් ගැන. අපි දන්නවා ශ්‍රී ලංකා ඉනිමේ දෙවෙනි ඉනිමේ 1541ක් යනකොට මේ පන්දුව චේන්ජ් කරනවා. ඊට පස්සේ අපි ඔක් ගැන ගොඩාක් කතා කරා. අර චේන්ජ් කරපු පන්දුව ඇවිල්ලා ඒ තත්ත්වෙම තියෙන පන්දුවක් නෙමෙයි, ටිකක් අලුත් වගේ පන්දුවක්. ඒ වගේම හොඳට ෂයින් වෙනවා හාඩ් බෝල් එකක්. ඒ වගේම ක්‍රිකට් එකෙන් පාව දා තිබ්බා හොඳ ප්‍රවුඩ සීම් එකක්, හොඳ සීම් එකක්. අර සීම් එකට මුකුත් හානියක් වෙලා නැහැ. හොඳ ගැඹීර විදිහට තියෙන හොඳ ලස්සන සීම් එකක්, ප්‍රවුඩ සීම් එකක් තියෙනවා කියලා කිව්වා. ඒ වගේම බෝලේ ගොඩක් හාඩ්. ඉතින් අර පන්දු මං ගොඩක් කතා කරු දෙයක් තමයි බෝලයක් රිප්ලේස් කරනවා නම් 1541ක් ගිය පන්දුවක් රිප්ලේස් කරනවා නම් සාමාන්‍යයෙන් 1438ක් 45ක් වගේ ක්‍රීඩා කරපු පන්දුවක් තමයි තියෙන්න ඕනේ. අනිත් තරගවලම ක්‍රීඩා කරපු පන්දුවක් තමයි මෙතන රිප්ලේස් කරන්න ඕනේ. හැබැයි ඇන්ජලෝ මැතිව්ස් මේක ගැන ගොඩාක් ප්‍රශ්න කළා. තිබ්බ ඇන්ජලෝ මැතිව්ස් මේක ගැන යාගේ නොසතුට කියලා තිබ්බ. යා කියලා තිබ්බා මම ඒකට කතා කරා. ඒක කියලා තිබ්බා මේ පන්දුව මාරු කරපෙකින් තමයි ඉංගලන්තයට මේ චාන්ස් එක ආවේ. මොකද ඒගොල්ලෝ හැම ප්ලෑන් එකක්ම යූස් කරලා අපිව දවා ගන්න. හැබැයි ඒ දේ කරන්න බැරි වුණා. එතකොට මේ පන්දු චේන්ජ් එකෙන් ඒගොල්ලන්ට අවස්ථාවක් හම්බුණා. මොකද තරගේ මොමෙන්ටම් එක, අපි ක්‍රීඩා කරගෙන හිටපු රිද්ම එක මාත්‍රම වෙනස් වුණා. බෝලේ ස්විං වෙන ගත්තා, සීම් වෙන ගත්තා, බවුන්ස් වෙන ගත්තා. ඒ වගේම ඉංගලන්තයට වාසි වුණා. එතකොට යා කියනවා මේක මේ කරපු දේ වැරදි, මේකට තව හොඳ නීති පද්ධතියක් තියෙන්න ඕනේ, ගොඩක් රූල්ස් තියෙන්න ඕනේ මේ වගේ පන්දුවක් මාරු කරන කලින් කියන එක ඇන්ජලෝ මැතිව්ස් ඉස්සෙල්ලා කතා කරා. ඉතින් ඔව් මේ පන්දුව මාරු කරපෙන් අපි දැක්ක මේක පරිණු පාර විතරක් නෙමෙයි. මොකද ඉංගලන්තයට මේ වගේ වාසියක් ඇති වුණේ මේ සමයේදී පරිණු පාර විතරක් නෙමෙයි. ඔස්ට්‍රේලියාව එක්ක වුණත් ඒ වගේ වාසියක් ගිරොන්ට තියෙනවා. පන්දුව මාරු කරපු ගාම එක වාටම කඩුව හැල තියෙනවා. ඉතින් මෙතනත් 1410ක් ගියාට පස්සේ ඇන්ජලෝ මැතිව්ස් කඩුව ලබා ගන්න පුළුවන් වුණා. හැබැයි ඊට කලින් ගොඩක් chances මේකල create කරා. උඩපන්දු ගිලිහුණාට, අතට උඩපන්දු ජෝ රූඩ් අතින් එහෙම ගිලිහුණාට ඒගොල්ලෝ මේ පන්දුව මාරු කරපු ගාම ලොකු වෙනසක් සිද්ධ වුණා. එතකොට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දවසේදී ප්‍රභාත් ජයසූරිය යොමු කරනවා තරගයේ 35 වෙනි ඉංගලන්තයේ මේ ජේස් එකේ 35 වෙනි පන්දුව ආරය යොමු කරනවා. 5 වෙනි පන්දුවෙන් පස්සේ ප්‍රභාත් පොඩ්ඩක් මේ පන්දුව හරි නැහැ, මේක මාරු කරන්න ඕනි කියලා අම්පයර්ට දෙනවා. එතකොට මම මේ ක්‍රික් බස් එකේ දාගිප කමෙන්ටරි එකක් එක තමයි මේක කියවන්නේ. මෙතන තියෙනවා ශ්‍රී ලංකා ආන්ට් හැපි විත් ද බෝල්, umpire Paul Rifle has a look and gives it back to them. ඔන්න ශ්‍රී ලංකාව පන්දුවත් එක්ක සතුරු නැහැ. කියන්නේ පන්දුව කන්ඩිෂන් එකත් එක්ක සතුරු නැහැ. මේ පන්දුව අම්පයර්ස්ට බාර දෙලා තියෙන නිසා Paul Rifle මේ පන්දුව දිහා බලලා ඔන්න නැවත පාරක් ශ්‍රී ලංකාවට මේ පන්දුව බාර දීලා තියෙනවා. එතකොට මේ පන්දුව චේන්ජ් වුනේ නැහැ කියන එක තමයි කියවන්නේ. හැබැයි ඉංගලන්තය ක්‍රීඩා කරද්දී මේගොල්ලෝ මේ පන්දුව චේන්ජ් කරන්න කිසිම පැකිලීමකින් තොරව. අපි දන්නවා පන්දුවක් එහෙම මාරු කරද්දී ඒවට බලන්න ඕනේ දේවල් තියෙනවා, සාධක ගොඩක් තියෙනවා. මේගොල්ලෝ චෙක් කරන්න ඕනේ පන්දුව අර ඔයගොල්ලෝ දැකලා තියෙන අර රින් එකකින් එතකොට දාලා බලනවා. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා පන්දුවේ, ඒවා චෙක් කරන්න. ඒවා චෙක් වෙන්නේ නැති. හැබැයි ඉංගලන්තය එහෙම රික්වෙස්ට් කරද්ද මේ 1541ක් ගියට පස්සේ ඉංගලන්තයත් මාරු ගන්න. එතකොට ශ්‍රී ලංකාව 1435ක් 36 ගියට පස්සේ තමයි මේක මාරු ගන්න හදන්නේ. හැබැයි ලංකාවට එහෙම අවස්ථාවක් එකකට ලබා දෙන්නේ නැහැ. සමහර විට අපි ටැක්ටික් එකක් විතර යූස් කරන බලන්න ඇති. මොකද පන්දුව මාරු කරලා අලුත් පන්දුව කාට පස්සේ අනිත් පැත්තෙන් ෆාස්ට් බෝලර්ස් දැම්මට පස්සේ කඩලු ලබා ගන්න අපිත් එහෙම චේතනාවක් සමහර විට තියෙන්නේ නැති. හැබැයි මොන දේ වුණත් ඒකට ලව් කරන්නේ නැහැ. ඉතින් බලපෙදි මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලෝගේ කන්ඩිෂන්ස් වල අපි ක්‍රීඩා කරද්දී ඒගොල්ලන්ට ඕන ඕන විදිහට තමයි පිච්චස් රැඳි. ඉතින් අපි ගොඩක් කතා කරනවා මෙහෙට ආවට පස්සේ අපි මේගොල්ලන්ට කුඹුරවල් දෙනවා, කුඹුරන් වල ගහලා අපි දිනනවා කියලා. ඉතින් ඒ වගේම තමයි එහෙට ගියාට පස්සෙත් ඒගොල්ලෝ දෙන්නේ ඒගොල්ලන්ට ඕනි පිච්චස්, ඒගොල්ලන්ගේ කන්ඩිෂන්ස් වල. සමහර වෙලාවට මේ අම්පයර්ස්ලා වුණත් ඒගොල්ලන්ට ඕන විදිහට අපි දැක්කම ගොඩාක් ඩිසිෂන් සපෝට් යන වෙනවා.
ගොඩක් ඩිසිෂන් සම්මානීය ඩිසිෂන්ස් ඔබට වුණා. ඇයි ඇයි ඉතින් අම්පයර්ස්ලා වුණත් ඒගොල්ලන්ගේ පැත්තට අදිනවා කියන එක අපිට තේරුණා. හැබැයි හොඳ වෙලාවට අර DRS එක තිබ්බ හින්දා ඉතින් ඩිසිෂන්ස් ඕවර්ටර්න් වුණා. ඉතින් අවසානයේදී ලංකාවේ පැත්තට එක වාසියක් සිද්ධ වුණා. හැබැයි මිලන් රත්නායකගේ හැම කඩුල්ල ඒ වෙලාවේදී කැපිටලයිස් කරගන්න බැරි වුණා. හැබැයි මොන දේ වුණත් අපි දැක්කා ගොඩාක් ඩිසිෂන්ස් ඉංගලන්තේ පැත්තට ෆේවර් වෙන්න තමයි තිබ්බේ. ඉතින් මෙතනත් ඒ වගේම දේවල් තමයි සිද්ධ වුනේ. අලා මැතිව්ස් කියෝ වගේ මේකට අනිවාර්යයෙන්ම ගොඩාක් හොඳ රූල්ස් ටිකක් තියෙනවා. අපි කතා කරන්නේ මම හැමදාම කියන දේ තමයි අවුරුදු ගාණක් තිස්සේ කියන දේ තමයි ක්‍රිකට් වල ගොඩාක් ග්‍රේ ඒරියාස් තියෙනවා. මම හිතන්නේ ක්‍රිකට් වල තරම් වෙන කිසිම ක්‍රීඩාවක මේ වගේ ග්‍රේ ඒරියාස් නැහැ. අපහැදිලි තැන් නැහැ. නීති ගොඩක් අපහැදිලි. සමහර ඒවා අපි දැනගන්නේ සමහර නීති අපි දැනගන්නේ ඒ දේ සිද්ධ වුණාට පස්සේ. දැන් බලන්න ඇන්ජලෝ මැතිව්ස්ම ඔය ටයිම් අවුට් කතන්දර ඒක අපි දැනගත්තේ ගොඩක් වෙලාවට අපි ඒක දන්නේ ඒ දේ සිද්ධ වුණාට පස්සේ. එහෙම නීතියක් තියනවාද කියන ගොඩාක් කට්ටිය දැනගත්තා. එහෙම ඒ ටයිම් අවුට් එක ගැන වෙලාවක් දීලා තියෙනවා. ඒතකොට අපි කතා කරා ඕක ෆික්ස් කරන්න මොකද්ද කරන්න ඕනේ. ඒ ගාන්ට ඒකට වෙලාවක් ටයිමර් එකක්. දැන් ඔය DRS එකේ ටයිමර් එක යන්නේ සැපර 15ක් අන්න ඒ වගේ ටයිම් එකක් යවන්න පුළුවන් නම් ටයිම් එකක් යනවා නම් මෙන්න මෙන්න වගේ වෙලාවක් යනවා කියන එක. එහෙනම් ඔන්න පුළුවන් කමක් තියෙනවා. අපිට බලාගන්න මොකද ඒක හරියට කොට හරියක විනිවිදභාවයක් තියෙනවා. ට්‍රාන්ස්පරෙන්සි ගතියක් තියෙනවා. එතකොට ඔයගේ ගොඩක් රිසර් බවුන්ඩරි රෝපේ කැචර්ස් ගොඩාක් වෙලාවට දැන් ඌව රූල් බුක් එකේ තියෙන MCC රූල් බුක් එකේ තිබ්බට ඔය ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ මේ එජ් එකක්, LBW එකක්, ඩිෂන් එකක්. ඒක පිචින් අවුට්සයිඩ් ලෙග් නම් අවුට් නෑ. ඒක එහාට බලන්න ඕනේ නෑ. ඉම්පැක්ට් අවුට් නම් ඒක තේරුමක් නෑ. ඉතින් ඔය වගේ දේවල් තමයි අර පැහැදිලි ඒවා ගොඩක් වෙලාවට වෙන දේවල් තියෙනවා. හැබැයි අර වගේ දේවල් පොත්තරවල තිබ්බට ඒවා ප්‍රැක්ටිකලි ගොඩක් අර පාවිච්චි වෙන්නේ නැහැ. බවුන්ඩරි රෝප් කැචර්ස් එහෙම කොහොමද ලෑන්ඩ් කරලා ෆස්ට් කන්ටැක්ට් එක ඊට පස්සේ ආයි බෝඩි විසික් කරලා ආයි එලියට ගිහලා ලෑන්ඩ් වුණාට ප්‍රශ්නයක් නැහැ. සෙකන්ඩ් කන්ටැක්ට් එක ඉතින් ඔය වගේ ගොඩාක් නීති රීති දිනවා. ඉතින් ඇන්ජලෝ මැතිව්ස් අපි දන්නවා ලෝකේ පළවෙනිම ක්‍රීඩක වුණා ඔය ටයිම් නවුට් විදියට දැවියන්න. ඉතින් ඔව් ඒ දේවල් වල මං කිව්වාගේ ගොඩාක් ග්‍රේ ඒරියාස් තියෙනවා. ඉතින් ක්‍රිකට් කියලා කියන්නේ ගොඩාක් අර කට්ටිය කියන වගේ නිකන් පන්දු යොමු කරනවා පිටෙන් ගහනවා වගේ දෙයක් නෙමෙයි. ඊට වඩා ගොඩාක් සංකීර්ණයි. ගොඩාක් නීති රීති තියෙනවා. කමෙන්ටේටර්ස් පවා දන්න නීති රීති තියෙනවා. බලන්න රන් අවුට් එකක් ගියාට පස්සේ බෝලේ විකට් එක වැදුනට පස්සේ හරියට මොකද කරන්න ඕනේ? ස්ටම්ප් එක ගලවලා මෙහෙම පන්දුව ගහන්න ඕනේද? පන්දුව අතේ තියෙන්න ඕනේද? පන්දුව අතට ගන්න කලින් ස්ටම්ප් එක ගලවනවා හරියද? ඒ වගේ ඔය ගොඩාක් දේවල් මේ ක්‍රිකට් එක ඇතුලේ තියෙනවා. ඉතින් අපි හිතමු අර කිව්වා වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබෙයි කියලා දෙවෙනි තරගයේදී හොඳ ගේමක් දෙන්න. මේ දුන්නා වගේම තවත් හොඳ ගේමක් දීලා කොහොම හරි තරගයේ ජයග්‍රහණය කරන්න.